ජාතික සැලැස්ම පිළිබඳ විවිධ අමාත්‍යාංශ වල තොරතුරු ජාලයත් එක්ක තමයි පවතින්නේ. ඒ නිසා අපේ අදහස වන්නේ මේ පිළිබඳ විද්වත් අනුකමිටු අපේ තිබෙන විශේෂයෙන් අපි ගත්තොත් එහෙම කලා මණ්ඩලයේ මාචාර්ය කාලුපොන්සේගේ මූලිකත්වයෙන් තියෙන ඒ වගේ අයගෙන් අපි දැන් තොරතුරු විමසගෙන යනවා. විශ්වවිද්‍යාල කතික ආචාර්යන් තොරතුරු විමසලා යනවා. අපිම යම් තීන්දුව වලට එළඹෙන්නේ නැතුව මේ පිළිබඳව ජාත්‍යන්තරය තුලත් ශ්‍රී ලංකාව තුලත් වෙන තත්ත්වයන් පිළිබඳව අදහස් විමසලා ඒ පිළිබඳ අපි කෙටුම් පතක් හදලා අපේ අදහස විදිහට ඉදිරිපත් කරන්න තමයි අපි කටයුතු කරන්නේ. රජයේ විදිහට තීන්දුව කළා තියෙනවානේ ජාතීන් අතර සමගිය හා භාෂාවන් අතර සමගිය හා ආගමික සමගිය ඇති කිරීම සඳහා කටයුතු කිරීමේදී විශේෂයෙන් අපි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අපි විශේෂයෙන් උතුරු නැගෙනහිර විශේෂ වූ සංස්කෘතික නිලධාරීන් අපි ඒ ප්‍රදේශවලින් පත් කළා කොළඹින් හැට යවන්න නැතුව ඒ ප්‍රදේශවල විෂය ධාරාවන් අධ්‍යාපනයේ උපාධිය ලබාගත් අය හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම මම ඒ අය හම්බෙන්න වෙනම මං යාපනයේ ගිහිල්ලා දිස්ත්‍රික් ලේකම්තුමියත් ප්‍රාදේශීය ලේකම්වරු සංස්කෘති නිලධාරීත් කැඳවලා අපි ඒගොල්ලන්ගෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මේ ළඟදිත් යාපනයේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා හින්දු සංස්කෘතික පුනර්ජීවන වැඩපිළිවෙලක්. ඊට අමතරව අපේ සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රවර්ධන අංශයෙන් උතුරු නැගෙනහිර වෙනම සංස්කෘතික මධ්‍යස්ථාන එතකොට දශක තුනක් තිස්සේ මධ්‍යස්ථාන තිබුණේ නැහැ. ඇත්ත තත්ත්වය. ඒ නිසා අපි මේ මධ්‍යස්ථාන ඒ ප්‍රදේශවල පිටවල මොකද අපිට පේනවා දමිළ ජනතාවට හාමී වෙන්න හුඟක් පහසු ක්‍රමයේ තමයි Hindu සංස්කෘතිය. මුස්ලිම් ජනතාවට සමීප වෙන්න නැගින කලාපයේ ඔවුන්ගේ සංස්කෘතිය. මොකද ඒ වගේ ඒවට ඒගොල්ලෝ එකතු වෙන විලාසය ඉතාමත් ප්‍රායෝගිකයි. ඒ භාෂාත්මය ජාතින් අතර හා සංස්කෘතික වැඩපිළිවෙළවලදී සිංහල, දමිළ, මුස්ලිම් ඒ සියලුම භාෂාත්‍රය පිළිබඳ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම අපි මේ එහෙ දැන් අපි මේ ළඟදී ක්‍රියාත්මක කළා එහි ඉන්න කවියන්. දැන් දශක තුනක් කවියක් කියලා නැහැ. කවියන් ඒකාබද්ධ කරලා කොළඹ ගෙනලා අපි වැඩපිළිවෙළක් තිබුණා. අපි මෙහි කවි අරන් ගියා යාපනයට. ඉතින් ඒගොල්ලෝ කවියෙන්ම කිව්වා අපිට මේ කවි කියන්න අද අවස්ථාව ලැබිලා තියෙන මේ தත්ති තුල නිසා අපි මේක දිනු කරන්න වැඩපිළිලක් හදනවා කියලා. අපි කිව්වා පොතපත ලියන්න, අත්දැකීම් ලියන්න, අපි ඒවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරලා දෙන්න කියලා. ඒ නිසා ඒ ජාතින් අතර අර ගිවිසුම ප්‍රකාර ඒ වැඩපිළිවෙල මම හිතනවා අපෙන් තමයි හුඟක්ම ප්‍රචලිත වෙලා ගම් ඇතුළට ප්‍රදේශීය ජනතාවත් එක්ක ක්‍රියාත්මක කරන වැඩසටහන් වලදී අපිට පැහැදිලි වෙලා තියෙනවා ඉතාමත් ප්‍රායෝගික තත්ත්වයන්. දැන් අපි මේ ළඟදී මුල්ගල් තිබ්බා ගිහිල්ලා අනුරාධපුරේ ඉඳලා යාපනයට යනකම් ප්‍රධාන පාර අපි හැදුවා. හැබැයි පාරේ ආබාධිත උර යන වැසිකිළියක් නැහැ. දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දශක ගණනාවක යුද්ධෙන් දෙපැත්තම ආබාධිත වෙච්ච අය ඉන්නවනේ. විශේෂ තත්ත්වයක් නේ. දැන් ජාත්‍යන්තර ගිවිසුමේ ඇත්තෙන්ම තියෙනවා ගොඩනැගිල්ලක් හැදුවත් ඒ ආබාධිත පුද්ගලයාට යන්න තිබුණොත් තමයි ගොඩනැගිලි සිටීම අනුමත කරන්නේ. අපි ඒකටත් මුල්ගල් තිබ්බා කියලා නොච්චි නගරේම අපිට ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා. අතින් ඒ වගේ ඒවා අපි අලුතෙන් අපි හිතන්නේ මේක අපිට අද ආйти කියලා හිතන්නේ නැතුව ඒ ජාතින් අතර සමගිය ගොඩනැගීමේදී අපේ පැත්තෙන් වෙන්න ඕනේ කාර්යයේ ප්‍රසා භූමිකාව කොච්චරද කියලා බලලා ඒ හැම එකටම අපි සම්බන්ධ වෙනවා.